ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ආණ්ඩුවට අපේ උපදෙස් අද අවශ්‍ය නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි බාණ්ඩ හිඟයක් ඇති විට මිල පාලනය කළොත් කළු කඩයක් නිර්මාණය වෙනවා වෙළඳ ඇමති බන්දුල කියයි राजपक्ष पालने रटे जनता इक्वेलकट पमनक सीमा करला जेसी गेन चोदना कोरोना वायरस व्याप्ति वेलक्वीमट एति होंदम क्रमय एन्नत करने पमनाय दनट सोयागन एति मुखेन कन्ना औषध देकम रोगी वेलदुनु पसु प्रतिकार लेस भाविता करीमट पमनक योदा कथ हकी बबाय विशेषज्ञ वैद्य ललित एकनायक महता पवसान्ने मीट सति की होयागत मोलन पिवीर की बेहतर अमतरव कोरोना वैरस रिटर्न विरकेल अलुद भेतवागन तीनवा मेन मे बेहत्वर्ग रोगे मूलिकावस्था दुनाम रोहल गतवीम संकुलतावेन अतिवीम एवगे मेयाम सहन प्रतिशत अड़ुन होयागन तीन नमूत अभी हों मतगत भागुति तमाय मे बेहत एकाक्वात रोगे वेलक्वीम गन्ना प्रतिकार नोवे एवगेम तमाय इन्नतट आदेश नोवे कोरोना वैरस वसर दिखकट आसन्न काल बेटकाल हिमबत्ला इन अपी अपगे जीवन उपाय आरंभकूपिटिंग बस पिटिंग विनोद गिहिलगति स्थान नोवे नमूद मे अवासना प्रवणता दकीन मे किताम भयानक अवस्था उब कोरोना वैरस निधास्वी उत्साह कराट कोरोना वैरस उभगे निधास्वीलाने अलते वागन तीन अफ्रिका वे संहार रटवल नव कोरोना प्रभेद अप दनटगन्ना किसीम वैक्सीने की आवरणे नोवन मेकिता भयानक तत्व यमनिसा उब परीस नोवनोत उब आरक्षा नोवनोत कोरोना ईरंग रल्ल हेम वेलक्वीम नुहगदेनो अवम वशेन मे वसर अवसान वन तेक्वात उभगे गमन बिमन दडलेस सीमा करन्न පසුකිය 4 වනදා සිට මෙරටින් ඩෙංගු යයි සැක සහිත රෝගීන් 22902 දෙනෙකු වාර්තා වී තිබෙනවා. රට පුරාම ඩෙංගු මතුරුවන් බෝවන ස්ථානවල වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශය පවසනවා. ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් ඇති විය හැකි බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ. රටතුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ ඩෙංගු රෝගයේද යලි හිස එසවීමේ අවධානමක් මතුව තිබෙනවා. රට පුරා සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. මේ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. පසුගිය 4 වනදා සිට ඩෙංගු යයි සැක සහිත රෝගීන් 22902 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික डेंगु मर्दन एककीय पवसनवा ए अनुभव बस्नाहिर सह नेगिनिहिर पलात्वल तोरागत आदि अवधानम सौख्य वैद्य निलधारी कोट्टास पनस नव्याक इलाक करगेन लबन संदुदासित विशेष डेंगु मर्दन वेडसटहना क्रियात्मक किरीमट जातिक डेंगु मर्दन एककीय सलसुम करति बनवा मे मोहते रटपुरा डेंगु पेतिरु नहोत यली विशाल पीडावकट पत्वनट सिदुवन बवाय डेंगु मर्दन एककीय अध्यक्षवरया पवसान्ने डेंगु मदुरुवन इक्मनिन बोविय हेकी स्थान पिलिबंदव वेडी अवधानयक यमु कलितु बवद जातिक डेंगु මර්ධන ඒකකය පෙන්වා දෙනවා ඩෙංගු පැතිරීමට ඉඩ නොදී එය වළක්වා ගැනීම රටේ සියලු දෙනා සතු වගකීමක් බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙනවා සෞභාග්‍යයේ දැක්ම යටතේ වැඩ නිම කළ මාර්ග 1500ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ සිදු කෙරුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් समस्त रटम आवरणेवन परिधि दिकल मार्ग 1500ක් ගණ සතු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ග 1500ක් ගණ සතු කිරීමේ මෙම ඓතිහාසික උත්සවය පැවැත්වුණේ වීරකැටිය මණ්ඩාඩුව ක්‍රීඩාංගණයේදී. එකම දිනකදී මාර්ග 1500ක් ගණ සතු කිරීම මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූයේද අද දිනේ වීම විශේෂත්වයක්. වෙනස කරන්න ගියාම
බොහෝ දෙනෙකුට රිදෙනවා මෙන්න මේ රිදෙන කොටස තමයි මේ විවේචනය කරන්නේ උද්ඝෝෂණ කරනවා නමුත් ගෝවියාව බලාගත්තේ මොන ආණ්ඩුවද එදා රුපියල් 25ට විකුණ ගන්න බැරි වී වලට රුපියල් 50ක සහතිකම ඉලක් දුන්නා 69 ලක්ෂයක් තමුන්නාන්සලා මට ඡන්දේ දුන්නේ මගේ මූණට නෙවෙයි මම ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති වලට අපි පැහැදිලිවම කිව්වා කාබනික පොහොර නිෂ්පාදනය කරන්න මේ රටේ කියලා මට අවශ්‍ය නැහැ ගොවි ජනතාවට කිසිම අපහසුතාවයක් ඇති කරන්නට මම කරේ හරිද මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා හමුදාවක කියලා පාවිච්චි කරපන් කියලා කරන්න මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ සමහර අය කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයි කියලා ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තුනේ හොමෙක් කෙනෙක් නෙවෙයි හමුදාවේ වගේ කෙනෙක් කියලා පුළුවන් මට ඕන නැහැ එහෙම කරන්න නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් අපිට තියෙනවා හිරු එළිය අතුර සුළඟ අපිට මේ තුනෙන්ම විදුලිය ජනනය කරන්නට පුළුවන් මම අමති මන්ලට කිව්වා ඥාතිින්ව දාගන්න එපා කියලා එක සම්බන්ධීකරණ නිලධාරී යමතුමාට වැඩ කරපු අනිත් අය හනවා වැඩක් තියෙනවා අපි වැඩ කළ ආණ්ඩුවක් ගෙනාව සම්බන්ධීකරණ නිලධාරී කෙනාවක්වත් නැහැ ඒක තමයි වෙනස ඥානසාර හාමුදුරුව අද විවේචනය කරන උන්වහන්සේ පත් කරයි කියලා මම දන්නව අවුරුදු 5ක් තිස්සේ උන්වහන්සේ තමයි එක රටක් එක නීතියක් පැන සංකල්පය ගැන කතා කරා මාර්ග 1500 වැඩ ආරම්භ කරලා වැඩි කාලයක්වත් නැහැ ඒ වෙනකොට කොවිඩ් වසංගතය දරුණුවට තිබුණා එක් කාලයක් විශේෂයෙන් මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදන වැඩ සටහනේ අපි ප්‍රමුඛත්වය දුන්නේ ග්‍රාමීය හා වතු මාර්ග සංවර්ධනය කරන්න. ඒ වෙනුවෙන් අපි රාජ්‍ය අමාත්‍යාංශයකුත් පිටේවුවා. ගම නැගුණොත් තමයි රට නැගෙන්නේ. ඒක තමයි කෝටාබේ රාජපක්ෂ මහතාගේ න්‍යාය. ඒ නිසා මාර්ග සංවර්ධනයේ සමගාමීව ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගා සිටුව හැකි වැඩපිළිවෙල රාජ්‍ය අවධානය යොමු කර තිබෙන බව ඔබට සීකපත් කරන්න ඕන. නිදහසින් පස්සේ මහා මාර්ග පද්ධතිය පෙරලයක් උඩා නම් ඒ අපේ කාලයේදී බව ආඩම්බරයෙන් අපිට කියන්න පුළුවන් එදා යුද්ධේ වගේම අද කොවිඩ් අර්බුදයටත් මුහුණ දෙමි මේ ලෝකයේ ප්‍රධාන රටවල් 10 ඇතුලේ එන්නත් කරන්නේ ලබා දුන්න රටබවට ශ්‍රී ලංකා පරිවර්තනය කෙරුවේ ඔබතුමාගේ නායකත්වයෙන් කියන එක අපි කවදාකවත් අමතක කරන්නේ නැහැ කියන එක මෙලයි අපි මතක් කරනවා ඔබතුමා අත කිව්වා ඔබතුමා ෆේල් කිව්වා මේ රටේ මිනිස්සු මැරෙන්නේ ඉඩ නොතියා එන්නත් කරන්නේ සාර්ථකව කරලා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත නායකයෙක් හැටියට ඔබතුමා ඉතිහාසගත වෙනවා කියන එක අපි හදවතින් මෙලයිදි මතක් කරනවා ආණ්ඩුව ගන්න තීන්දුව වලට තම පක්ෂය සම්බන්ධ කරගන්නේ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ජනතාවගේ දුක ගැන තමන් රජයට නිතර කියවද ඊට නිවැරදි තීන්දුව ගත යුත්තේ ආණ්ඩුව බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ ඇත්තටම බඩු මිල කියන එක ඊට එහා යනවනම් ඒක රටේ ආර්ථික අර්බුදය මේ පිළිබඳව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට රජයේ සමග කතා කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා ලියුම් ලියලා තියෙනවා මෙහිදී අපේ වගකීම් විදියට අපිට කරන්න පුළුවන් රජයට කරුණ ඉදිරිපත් කිරීම පමණයි ජනතාවගේ පැත්තෙන් තියෙන පීඩාකාරී තත්ත්වයේ අමාරුකම් ඊටම අසීරු බව දුගීභාවයේ වැඩිවීම දුප්පත්කම් පිළිබඳව ප්‍රශ්නය අපි බොහොම පැහැදිලි කතා කරලා තිබෙනවා රජයේ පැත්තෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග තමයි තියෙන්නේ මේවට විසඳුම් විදියට සාමාන්‍යයෙන් ඒ සාකච්ඡා තීන්දුව తీරන ගන්නේ අපි නැහනේ ඉතින් ඒක නිසා ඒ රජයේ වගේ කීතු අංශ තමයි මේ තීන්දුව తీරන අරගෙන ජනතාවගේ පැත්තෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයට විශේෂයෙන්ම සහන සලසන්නට ඕනේ අපි මේ සාමාන්‍යයෙන් අම්මා තාත්තා කියනකොට නම් ඒ විදිහට ඉඳලා තියෙනවා. එයාලා අපේ බාප්පලා. එයාට තනිකමෙන් යන්න ඕනවද දැන්? නෑ නෑ තනිකමෙන් යන්න ලංකාවේ කාටවත් බෑ. පෞතින දේශපාලන තත්ත්වයේ තුල අපි පහුගිය අවුරුද්දෙත් මේ පක්ෂ ප්‍රතිසංවිධානයේ පටන් ගත්ත නමුත් කොරෝනා ප්‍රශ්න නිසා නැවතුණා. මේ අවුරුද්දෙත් මුල පටන් ගත්ත කොරෝනා නිසා නැවතුණා. දැන් කොරෝනා තත්ත්වය අඩු වීම නිසා අපි රටවටා යෑම පටන් අරන් තියෙනවා. මේ තුල පක්ෂයේ ප්‍රතිසංවිධානය කළා ශක්තිමත් ඉදිරියට ගෙන යෑම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එයිදී අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිවම රට තුල රටට ආදරය කරන අවංක දූෂණෙන් වංචාවෙන් තොර ජනහිතකාමී ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන පිරිසක් සමග වැඩපිළිවෙලක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. වහන් හිඟයක් ඇති විට මිල පාලනය කළහොත් කළු කඩයක් නිර්මාණය වන බව අමාත්‍ය බන්දුර ගුණවර්ධන මහතා පවසනවා. ඒ වෙළඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී. සතොස මගින් වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලට භාණ්ඩ වර්ග 15ක් සකස් කරගෙන තිබුණා. ඒ අනුව භාණ්ඩ මිල වෙනස මේ විදිහට තියෙන්නේ. රතු කැකුළු කිලෝවක් අද වෙළඳ පොලේ අලෙවි වෙන්නේ රුපියල් 115ට. සතොස අලෙවි කරන්නේ රුපියල් 98ට. රුපියල් 17ක් අඩුයි රතු කැකුළු කිලෝවක්. නාඩු කිලෝවක් රුපියල් 140යි වෙළඳ පොලේ. අපි අලෙවි කරන්නේ රුපියල් 99කට. නාඩු කිලෝවක් රුපියල් 41ක් අඩුවෙන් තමයි පාරිභෝගිකයට ලබා දෙන්නේ. සුදුසියනි කිලෝවක් අද අලෙවි වෙන්නේ රුපියල් 150ට වෙළඳ පොලේ. අපි දෙන්නේ 122කට. රුපියල් 28ක් සුදුසියනි කිලෝකින් අඩු වෙනවා.
රතු සීනි කිලෝ එකක් දුඹුරු සීනි 135යි වෙළඳ පොලේ අපි දෙන්නේ 125යි රුපියල් 10ක් අඩු වෙනවා පාන් පිටි කිලෝවක් වෙළඳ පොලේ රුපියල් 99යි අපි දෙන්නේ 98යි රුපියලක් අඩු පරිප්පු කිලෝවක් රුපියල් 250යි වෙළඳ පොලේ අපි දෙන්නේ 240යි රුපියල් 10ක් අඩු කහ ග්‍රෑම් 100ක පැකට් වුණ රුපියල් 600යි වෙළඳ පොලේ අලෙවි කරන්නේ අපි අලෙවි කරන්නේ රුපියල් 200යි රුපියල් 400ක් අඩු මේ භාණ්ඩ වර්ග 15 මේ බිල්පත් දෙක සැසඳුවාම රුපියල් 1000කට වඩා සතුසි මිල අඩු ඒ නිසා කාට අය හරි එය සැක හැර දැන ගැනීමට අවශ්‍ය නම් 1998ට දුරකථනයෙන් දැනුම් දුන්නාම මේ භාණ්ඩ තොගයේ පැය 48ක් ඇතුළත තමන්ගේ නිවසට ලබා දෙන්න සතුස වෙන විශේෂිත ක්‍රමවේදයක් සකස් කළා තියෙන බව පාලන අධිකාරිය විසින් මට කිව්ව දැනුම් දෙන්න කියලා ලංකාව පුරාම ඕනි දිහාකට මෙහෙම භාණ්ඩ වර්ග 15ක මිල අඩු කරලා තියෙනවා විශාල ලෙස වැනි සහනයක් ලබා දෙන විට ඒ සහනය ලබා දීම ඔරොත්තු නොදෙන ව්‍යාපාරික පාර්ශ්වයක් ඉන්නවා ඔවුන් විවිධ පාර්ශ්වයන් දාලා අපිට අපේ දෙමව්පියන්ට අපේ කාර්ය මණ්ඩල වලට බැන වැදුනත් අපි බොහොම අමාරුවෙන් තමයි ඉතාම දුෂ්කර අවස්ථාවක් කියලා අපි අවබෝධ කරන් ඉන්නෝ හොඳට මිල තියෙන කාලෙක නම් මිල පාලන නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් භාණ්ඩ හිඟියක් තියෙනකොට පාලන මිලට ක්‍රියාත්මක කරන්න බෑ මොකද ලෝකයේ න්‍යායක් තියෙනවා එසේ උග්‍ර භාණ්ඩ හිඟියක් තියෙන අවස්ථාවකදී මිල පාලනය කරන්න ගියොත් විශාල කළු කඩයක් නිර්මාණය වෙනවා කියලා. ඒක නිසා තම තම නැනපමණින් තමයි මේ ප්‍රශ්නය තේරුම් ගත යුත්තේ. අද සිටම කිසිම සීමා කිරීමකින් තොරව තමන්ට කැමති විදිහට තම කැමති නම් මේ භාණ්ඩ වර්ග 15ම මිල දීගෙන රුපියල් 1000ක් වඩා අඩුවෙන් සානේ ගන්න එහෙම කරන්න. එහෙම නැතිනම් තමන්ට තියෙන භාණ්ඩය ගන්නකොට අපිට ප්‍රමාණය නම් මුළු වෙළඳ පොළම එක වෙළඳ සැලකට දෙන්න බෑ කියලා ඔබතුමාලට තේරෙන්න ඕනේ. අපි පාරිභෝගිකයෙකුට දෙන්න ප්‍රමාණය తాවකාලික වශයෙන් නියම කරලා තියෙනවා. සාමාන්‍ය ජනයාට වාසියක්, ලාභයක්, ප්‍රයෝජනයක් ලබා දීම සඳහා දුෂ්කර අවස්ථාවෙදී කරන මැදිහත්වීමක් තමයි සතස මගින් කරන්නේ. රජයට එල්ලෙන චෝදනාවක් තමයි ඔබතුමාලා නෙමෙයි මිල නීති තීරණය කරන්නේ ආනායන කරුවෝ කියලා. දැන් ඉතින් ලංකාවේ තියෙනකම් ඉතින් ආනායන කරුවෝ එක්ක රජය කවුද තවත් දෙහිම කළා දෙන්නේ. අපි කැමති වුණත්, අකමැති වුණත් රටේ තියෙන තත්ත්වය. අර දවස් දෙකක් කරවිලා අර පහක් ගත්තොත් දෙක දෙන කතාවට ජනතාව ඔබතුමාට බැනලා ගියානේ. ජනතාවගෙන් සමාව ගන්න අවස්ථාවක් නෙමෙයිද මේක? නෑ නෑ නෑ. ජනතාව මගෙන් සමාව ගන්න ඕනේ මොකද හේතුව? මම මේ වෙළඳපොලේ තියෙන මිලට වඩා අඩුවෙන් භාණ්ඩ වර්ග 5 15ක් දෙන්න යනකොට නොදැනුවත්කම නිසා එසේ දෝෂාරෝපණයක් කිරීම සම්බන්ධයෙන් සමාව ගන්න ඕනේ. එහෙම අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ජනතාව ඔබතුමාගෙන් සමාව ගන්න ඕනේ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ අපි. මොකද අපි ඊට වඩා පොඩ්ඩක් හිත දියුණු කරගත්ත මිනිස්සු. රාජපක්ෂ පෞල් පාලනය අපේ ජනතාව එක් වේලකට ඇදදමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. සතුසට විකුණා ගන්න බැරි භාණ්ඩත් සීනි සහ සහල් එක්ක විකුණන ඇමති බන්දුලගේ අමුතු න්‍යාය ඔහු හෙලා දුටුවා. දිනෙන් දින බඩු මිල ඉහළ යනවා. ඒ වගේම පෝලිං යුවයක් ඇති වෙලා තියෙනවා. ජනතාව පෝලිං වල ඉන්නවා තමන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න. මේ තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත ලෙස මේ රටේ ජනතාවට අද බුද්ධි විඳින සිද්ධ වෙලා තියෙනවා. වෙළඳ ඇමතිවරයා කියනවා මේ රට බංකොලොත්භාවයට යනවලු. මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරයා. ඒක නවත්තන්න බැහැලු. මේ බංකොලොත්භාවයට යන තත්ත්වය ඇති කරේ ඔය ඉන්න ඇමති මණ්ඩලයත් ජනාධිපතිත් ඇතුළු මේ රාජපක්ෂ පෞල් පාලනය. එතකොට වෙළඳ ඇමතිවරයා තව කතාවක් කියන සත්වසෙන් බඩු ගන්නකොට විකුණන්න බැරුව තියෙන බඩු ටිකත් අරන් යන්න කියනවා. පාරිභෝගිකය තමන්ට කීයක් හරි හොයාගෙන අත්‍යවශ්‍ය ඛණ්ඩ අවශ්‍ය ටික ගන්න යනකොට සතෝස කියනවා ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙන්න නම් අපේ ඉතුරු වෙලා තියෙන මේ බඩු ටිකක් අරගෙන යන්න කියලා කියනවා. ඇමතිවරයා තමයි මේ කියන්නේ. මෙහෙම ඇමතිවරු තමයි අද ඉන්නේ කැබිනට් මණ්ඩලේ. මේ රටේ ජනතාවට දෙයියන්ගෙන් පිටයි. මේ ආණ්ඩුව කරන මේ මුදල් අච්චු ගන්න වැඩපිළිවෙල නිසා තමයි මේ භාණ්ඩ මිල දෙගුණකටත් වඩා ඉහළ යනවා විතරක් නෙමෙයි අද හිගයක් ඇති වෙලා අද ජනතාව පෝලිං වල තියලා තුන් වේලක් නෙමෙයි එක වේලක් ගන්න බැරි තරමට මේ රටපත් වෙලා තියෙනවා. රාජපක්ෂ පෞල් පාලනය මේ රටේ ජනතාවට ජීවත් වෙන බැරි තැනට අදපත් කරලා තියෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමිමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.